හැදෑරීමකින් විතරක් උත් මදි දුර්වලයින් රංගපෑමට ගෙන්වීම අධ්‍යක්ෂකවරුන් විසින් වහාම නැවැත්විය යුතු දෙයක් රංගනයට පිවිසෙන උදවිය තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න තමන්ට රඟපාන්න පුළුවන් ද බැරිද කියන එක ඔව් දැන් හැදෑරීමකින් තොරව මහා නළුවන් වෙච්ච ඉන්නවා ලංකාවෙන් බිහි වෙච්ච විශිෂ්ටතම නළුව මං සලකන්නේ ජෝ බේවික්‍රම මහත්තයා ජෝ මාමා කියලා මං කතා කරන්නේ එයත් එහෙම හැදෑරීමකින් ආපු කෙනෙක් නෙමෙයි ඒක අහම්බෙන් වෙන දෙයක් එහෙම දේවල් අපේ කාලේ අපි තරුණ කාලේ වුණත් මේ මේ අපිට විෂයක් තිබ්බේ නෑ නාට්‍ය රංග කලාව කියලා නමුත් වාසනාවකට අපේ පාසලේ නාට්‍යවලට ඇලුම් කරන ප්‍රධානාචාර්යවරයෙක් ඉඳලා එතුමා නාට්‍යකරණයට අපිව යොමු කරා නාට්‍ය පිළිබඳව දැනුවත් ගුරුවරයෙක් ගෙන්නලා සමස්ත ලංකා තරඟවලට දාලා ඒව ඒ නිසා අපි එහෙම වුණා ඒ සහ දෙමව්පියෝ මගේ තාත්තා හැම සතියකම මට සෙනසුරාදාට හරි ඉරිදට හරි චිත්‍රපටියක් පෙන්නනවමයි ඒ කියන්නේ සමහර වෙලාවට බැරි වෙන වෙලාවල් තියෙනවා ඉංග්‍රීසි චිත්‍රපටිය තමයි පෙන්නුවේ එකම එක හින්දි චිත්‍රයක් පෙන්නවා ගංගා ජමුනා කියලා මහා නළුවෙක් දිලිප් කුමාර රංගපෑවා එකේ නැත්තම් ඒ කියන්නේ දෙමළ පිච්චර කවදාවත් පෙන්නලා නැහැ මගේ තාත්තා ඉතින් මං කියන්නේ අර ක්‍රමවත් මේ හැදෑරීමකින් තොරව රංගනයට පිවිසෙන උදවිය දැනගත යුතුයි තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න තමන්ට රඟපාන්න පුළුවන් ද බැරිද කියන එක එකපාරින්ම දැනගන්න පුළුවන් ඉතින් එහෙම මේ කරන විශාල ව්‍යසනයක් තමයි මේ මේ රංග පරම්පරාවටම ඒ කියන්නේ නළුනිලි පරම්පරාවටම එහෙම කෙනෙක් තව තවත් හිතනවා නම් තමන් නළුවෙක් වෙන්න ඕනේ කියන එක. ඉතින් සහ ඒ කියන්නේ ඒක තමයි ඒකේ හානිය. ඒ කියන්නේ දුර්වලයින් රංගපෑමට ගෙන්වීම අධ්‍යක්ෂකවරුන් විසින් වහාම නැවැත්විය යුතු දෙයක්. ඒ කියන්නේ මේ මේ නාට්‍යකරණය හැදෑරීමකින් විතරක් උත් මදි. ඒ කියන්නේ ඊට වැඩිය දේවල් තියෙන්න ඕනේ. පත පොත දැනුම ඒ කියන්නේ මේ බහුශ්‍රත බව භාවය ඒ කියන්නේ ටිකකට කලිනුත් කිව්වේ මේ ලබන ජනවාරි වල ඉඳලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ප්‍රංශය හරහා ප්‍රංශ ආණ්ඩුවත් එක්ක කතා කරලා තියෙන මගේ මිත්‍රයෙක් එහෙ ඉන්න මිත්‍රයෙක් අපි නළු නිලියම ට්‍රේන් කරනවා ඒ කියන්නේ නළුවේ නිලියම හොඳට හදනවා හොඳ පන්නරයක් දෙනවා මෙහෙමයි රඟපාන්නේ මෙහෙමයි දැන් නාට්‍ය රංගකරණයේ විෂයක් හැටියට දැන් පාසල්වල උගන්වනවා ඉතින් ඒකට තව තවත් ලැබිය යුතු දේවල් මොනවද කියන එක මම ඒගොල්ලොත් ඒක කතා කරලා ඒ කියන්නේ මේ එයාලා තමයි මට කිව්වේ උඹ තමයි තෝරන්න ඕනේ කවුද ට්‍රේන් කරලා යුතු නළු නිලියෝ කියලා. ඉතින් මම කියන්නේ අර අර ඒ ඒ දෙයින් වෙන හානිය සහ ඒව කොහොමද අපි වළක්වා ගත යුත්තේ කියන එක ඒ කියන්නේ ප්‍රවීණයින් සහ මේකේ ඉන්න බලධරයින් වහාම වටහාගෙන ඒව විසඳා ගැනීමට නිසි කාලය තමයි මේක.